ඔබතුමා දුක්ගායනා ලතෝනිය ඇතුළත් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය දැක්වෙන පාස්කු දර්ශන ලංකාවට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙමෙයි වසර 300ක් සුරක්ෂිතව පවතින මේ රූප ඔබතුමා ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වනවා. එයින් මට හැකි වුණා ලංකාවේ කතෝලික භක්තිකයන්ට ජේසුතුමන්ගේ දුක්ප්‍රාප්තිය රූපාකාරයෙන් පෙන්වන්න. එයින් ඔවුන් තුළ මහත් භක්තියක් ඇති වුණා. වසර 1728දී ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අලලා දුක්ප්‍රාප්ති ප්‍රසංගයේ නමින් ගද්දි ප්‍රබන්ධයක්ද, දේශනා නමේ පසන්පුත නමින් ගීත නිබන්ධනයක්ද ඔබතුමාගේ සුරතින් නිර්මාණය වෙනවා. දුක්ප්‍රාප්ති ප්‍රසංගයේ ක්‍රිස්තුස් වහන්සේගේ වදමිදීම පිළිබඳ දේශනා සංග්‍රහයයි. දේශනා නවයේ පසන්පුත එම දුක් රූප විලාසයෙන් පෙන්වන ගායනා දේශනා නවයයි. ඒ සියල්ල තවමත් සුරක්ෂිතව පවතිනවා. එදා 1711දී ජුසේවාස් වියතුමා කොට්ටියාරමේදී අසනීප වෙලා මහනුවර දිස්වර්ගස්ත වුණා මගේ දෑත මත. එතැන් පටන් මට සිදු වුණා ලංකාවේ කතෝලික ධර්මයේ බාරගන්න. නමුත් පියතුමනි, ඔබතුමාට චෝදනාවක් තියෙනවා. ඔබ සිරිලක වැසියන් කතෝලික ආගමට හරව ගත්ත කියලා. මම ලංකාවේ කටයුතු කරන කාලේ මුහුදුකරයේ වැඩිමනත්ම හිටියේ ඉන්දියාවෙන් සංක්‍රමණය වෙච්ච කිසිදු සමයකට අයත් නොවූ අය. මා ධර්මයේ දේශනා කළේ ඔවුන්ට. මාගේ මහන්සිය වර්ධනය වී පළදරා තිබෙනු දැකීම මා ආනන්දයට පත් කරනවා. ජාකෝමේ කොන්සල්වේස් පියතුමා නොරට පැමිණ ඔහුට පරකී වූ සිංහල සාහිත්‍ය ශ්‍රේෂ්ඨයේ පෑ අපූරු කවිත්වයේද සිරිලක කතෝලික සාහිත්‍යයේ ප්‍රාරම්භක වූ පමණක් නොව ලාංකීය ඉතිහාසයේද මහා මං උත්සේ යෙදී බැඳුණු වියා ධර්මදරේක්ද විය. අහස පොළොව නිදොසින්නේ අහස පොළොව නිදොසින්නේ මෞනේස පිතෘවන දෙවිඳු නොදැන සත දෝස රාග මත යෙන්නේ සිය දහස් ගණන් රුදු පව් පමුණන බොරු නීච වේදම් දරමින්නේ යස ඕස පැවත් නර ලොව ඉඳ නොවිතර වෙහෙස මරණ වුණු සහස මේ පන දුන් දෙවිඳු සබේ